තෝඩ් බෑක් අඳින විදිහ ගැන හෝම්ලි ගුඩ්ස් කෙන් අහමු වැඩසටහන් මාලාවේ තුන්වෙනි වැඩසටහන. කලින් වැඩසටහන් දෙකෙන් පස්සේ අපිට පුංචි කාලයක් ගත වුණ අලුත් වැඩසටහනක් කරන්න. මොකද මේ සීසන් එකත් එක්ක හෝම්ලි ගුඩ්ස් එකේ අයට ගොඩක් වැඩ තිබුණා. ඉතින් ඒ වැඩ අතරේ නැවතත් කාලය හොයාගෙන අපි තුන්වෙනි වැඩසටහනට ආවා. තුන්වෙනි වැඩසටහනෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලගේ ගැටලු කිහිපයක්. විශේෂයෙන් අපිට ගොඩ දෙනෙක් කෝල් කරලා මැසේජ් කරලා SMS කරලා අහපු ගැටලුවක් තියෙනවා. මේ පේන්ටින් එකක මොකක් හරි වැරදීමක් වුණොත් එහෙම නැත්නම් අඳගෙන යනකොට තීන්ත ටිකක් වෙන තැනක ගෑවුනොත් කොහොමද කරන්නේ, ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කතා බහට යොමු වෙන්නට මත්තෙන් අපි ආදුනික කෙනෙක් එහෙමත් නැත්නම් මේ වැඩසටහන පළමුවර බලන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට දැනගන්නට අපි ඇචිනි කියමු කොහොමද මේ ටෝට් බෑග් එකක් අඳින්න පටන් ගන්න කියලා. ඔව්, හැමදාම කියනවා වගේ අපිට ටෝට් බෑග් එකක් ඕනේ. ඊට පස්සේ ඒකට පේන්ට් කරන්න අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ටික අපි ළඟ තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ෆැබ්‍රික් පේන්ට් එකක්, ඊට පස්සේ ඒකට අදාළ පින්සල්, ඊළඟට ඒ පේන්ට් එක කරන්න අවශ්‍ය වතුර ඉඳන් ඔක්කොම පේන්ට් එක කරන ප්ලේට් එකේ ඉඳන් සියලුම දේ අපි ලං කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉතින් ඒ කරලා අපිට පුළුවන් ඕනම් අපි කැමති විදිහේ ඩ්‍රෝයින් එකක් අපිට පැන්සලෙන් ඇඳගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් සමහර ගොඩක් අය කරන්න ට්‍රේස් කරන එක. ඉතින් අපිට පුළුවන් මේ විදිහට කාබන් කොලයක් හරි භාවිතා කරලා චිත්‍රයක් මේ ඕගොල්ලන්ගේ බෑග් එකට ඇඳගන්න. ඉතින් ඒ විදිහට ඇඳගත්ත රූපයක් උඩ තමයි අපි පේන්ටින් එක කරන්නේ. ඉතින් ගොඩාක් මේ දක්ෂ කෙනෙකුට පේන්ටින් වලින් විතරක්ම මේ වැඩේ කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි බෑග් එක පේන්ටින් එකේ මූල ආරම්භය සිද්ධ වෙන්නේ. හරි, මේ පිළිබඳව අපේ පළවෙනි වැඩසටහන් දෙකේදීම අපි ගොඩක් සාකච්ඡා කරා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ උඩ පේන ලින්ක් එක ක්ලික් කරලා පළවෙනි වැඩසටහන් දෙක බලලා මේ වැඩසටහනට යොමු වෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් අද දවසේ කතා බහට අපි යොමු වෙමු ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්න අතරින්. අද වැඩසටහනේ අපි මාතෘකාව වශයෙන් කරගත්තේ මේ වැරදුන එකක් අඳින්නේ කොහොමද කියලා. අපි ඒකට පළමිනි ප්‍රශ්නේ විදිහට මම අචිනිට යොමු කරනවා. කවුරු හරි කෙනෙක් මේ තීන්ත අඳිනකොට තීන්ත බිඳුවක් වැටෙනවා. එහෙමත් නැත්නම් අඳපු අත එහාට ගිහිල්ලා පින්සලකින් මේ වැඩේ කරන්නේ චුට්ටක් එහාට වැඩිපුර ඇඳිනවා. ඒ වගේ අවස්ථාවක ඒක මග ඇරව ගන්න අපිට කරන්න පුළුවන් මොනවද? ඒක සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් ඕනම කෙනෙක් අතින්. ඒකෙදි අපි එක පේන්ටින් එකකින් එක බෑග් එක ගානේ කරනවා නම් අපිට ඇත්තටම එහෙම පේන්ට් බින්දුවක් වැටුණා කියන එක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. මොකද අපිට ඒක ඒ පේන්ටින් එකේ කොටසක් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම මේ කරලා පොඩ්ඩක් ඒක පේන්ටින් එකකටම ගාව ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව එකම පේන්ටින් එකෙන් බෑග් දහස් ගාණක් කරනකොට ඒ වගේ පේන්ටින් එකේ කොහේ හරි තැනකට පේන්ට් බින්දුවක් වැටිච්ච ගමන් සම්පූර්ණයෙන්ම මේ ඒක අවුල් යනවා. එතකොට ඒකෙදි කරන්න අපි නම් මම කියන්නේ අපි කළ යුතු පළවෙනිම දේ තමයි ඒ පේන්ට් බින්දුව පිරිසිදු පින්සලක් සහ පිරිසිදු වතුර භාවිතයෙන් ඉවත් කරගන්න එක තමයි කරන්න ඕනේ කියලා. හරි, ඒකම නිකන් මෙහෙම නිකන් පැන්සල් ඉරක් හරි මොකක් හරි වැටුනොත් මේ පිරිසිදු වතුර පින්සල භාවිතා නොකර වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඒක මකා ගන්න? ඒ ක්‍රමයේ විතරමද අපිට පාවිච්චි කරන්න පුළුවන් පේන්ට් වැටුනහමද? ඔව්. ඒ කියන්නේ මෙහෙමයි, ඇත්තටම මේ දැන් වත් මොනා හරි අපි හිතමුකෝ ඒ වැටෙන පේන්ට් බින්දුව ගොඩාක් වතුර වැඩියෙන් දියාරු වෙච්චි පේන්ට් බින්දුවක් වැටුණා කියලා. එහෙම වුණොත් අපි කරන්න ඕනේ, අපි සාමාන්‍යයෙන් පේන්ටින් එකක් කරනකොට අර පින්සලේ පිහන්න රෙදි කෑල්ලක් හරි එහෙම තියාගන්නවනේ. ටක් ගාලා ඒ ළඟ තියෙන රෙදි කෑල්ලක් භාවිතා කරලා ඉක්මනින් ඒ පේන්ට් බින්දුව උඩ මේ ඒ රෙදි කෑල්ල චුට්ටක් තිබ්බනම් පේන්ට් බින්දුව රෙද්දට උරා ගන්නවා. එතකොට එතන මේ පුංචි අර මාක් එකක් විතරයි ඉතුරු වෙන්නේ. අර මේ වතුර ගොඩාක් එක්ක ලොකු පේන්ට් බින්දුවක් වැටිච්ච ගමන් අපි ඒකට තව පිරිසිදු වතුරයි මේ පේන්ට් බ්‍රෂ් එකයි දාපු ගමන් තව විසිරීලා ගිහිල්ලා සම්පූර්ණ පේන්ටින් එකේ ගාලා තියෙන කලර්ස් උත් ඇවිල්ලා සම්පූර්ණ රෙද්ද නැස්ති වෙනවා. ඊට වඩා අර විදිහ කරලා ඉතුරු වෙනවනේ පේන්ට් මාක් එකක්. ඒක මත අර පිරිසිදු වතුරයි මේ පිරිසිදු පින්සලකුයි භාවිතා කරමින්
බොහොම පරිස්සමට ඒ පාට බෑග් එකේ විසිරුවා හරින එක තමයි කරන්න ඕනේ. බොහොම පරිස්සමට කරන්න ඕනේ. අද වැඩසටහනේ අපි ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ අපි මේ අඳින චිත්‍රයේ මතට වැරදීමකින් අපි බලාපොරොත්තු නොවන තැනක පේජ් බිඳුවක් එහෙමත් නැත්නම් තීන්ද බිඳුවක් තවරුණොත් ඒක ඉවත් කරගන්න කොහොමද කියලා. ඉතින් අද වැඩසටහන සමුගන්නට දැන් කාලය ලැබිලා තියෙනවා. නමුත් අපි බොහොමත් ඉක්මනින් අපගේ හතරවෙනි වැඩසටහන ටෝට් බෑග් පේන්ට් කරන හැටි හෝම්ලිකුස්කෙන් අහමු. හතරවෙනි වැඩසටහන ඉක්මනට බොහොමත් ඉක්මනින් නුදුරු දවසක ඔයාලෙන් ගේනට බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසන් කරන්නට මත්ෙන් මම කුංචි හින්ට් එකක් දෙන්නම්. මොන විදිහේ වැඩසටහනක්ද හතරවෙනි වැඩසටහන විදිහට ගෙනෙන්නේ? ඒ වැඩසටහනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා හෑන්ඩ් පේන්ට් කරපු ටෝට් බෑග් එකක් සහ ප්‍රින්ට් කරපු ටෝට් බෑග් එකක් අතර තියෙන වෙනස්කම් මොනවාද? ඒ වෙනස්කම් නිසා ඒකට වෙන වටිනාකම, ඒ කියන්නේ මිල වශයෙන් කොච්චර ප්‍රමාණයකින් වටිනාකම වෙනසක් ඇති වෙනවද පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා අපේ වැඩසටහන් මාලාවත් එක්ක මේ වගේ වටිනා දේ ඔබගේ හෑන්ඩ් පේන්ට් කරන ව්‍යාපාරයට එහෙමත් නැත්නම් ඔබගේ බෑග් එකට එකතු කරගන්නට. ඉතින් බොහොමත් ස්තුතියි. සුබ දවසක්. අවසානයේ මතක් කරන්නම් අමතක නොකර ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරලා නම් අමතක කරන්න එපා. මොකද මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගොල්ලන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒකම අපේ වැඩසටහනට ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන්. ගොඩක් ස්තුතියි. සුබ දවසක්.